රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සුබෝදෑසනක් සත්‍ය මධ්‍යස්ථ අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිනව ගෙදර ප්‍රථමයෙන් සිරස්තල ප්‍රතිව්‍යුහ ගතකරණයේ තවත් ඒකඟතා මැයිවල රජයේ මර්ධනය පරාජය කරන්න සියලු දෙනා එක්වන්න සජිත්ගේ නැරයුම් අලුත් අවුරුද්දේ අනතුරු වළක්වා ගන්න අවධානෙන් කටයුතු කරන්න පුෂ්පයිල්ලයි අලුත් අවුරුද්ද උදා වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තවත් පැය කිහිපයක් පමණයි. අලුත් අවුරුද්ද පිළිගන්නට මේ වන විට මුළු මහත් රටම සූදානම්ින් ඉන්නවා. ඉතින් අපි අද මුලින්ම සූදානම් වන්නේ හෙට ලබන අවුරුද්ද ගැන මුලින්ම ඔබට කියන්නට නැකත් සහ චාරිත්‍ර පිළිබඳව. ආවඩා ආයු බොහෝ වේවා. සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන සාමය සමගිය දියුණුව නිති වර්ධනය වන සුබ අලුත් අවුරුද්දක් වේවා. අවුරුදු නැකත චාරිත්‍ර පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි අපේ මේ සූදානම. හෙට අප්‍රේල් 14. හෙට තමයි අලුත් අවුරුද්ද. පරණ අවුරුද්ද ගත කරමින් ඉන්න අපිට හෙට අපරභාගයේදී තමයි සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙන්නේ. මෙවර අලුත් අවුරුද්ද උදා වෙන්න නියමිත වෙලා තියෙන්නේ අප්‍රේල් මාස 14 වන සිකුරාදා එනම් හෙට දින අපරභාග 2:59 ට. පුණ්‍ය කාලයේ අපරභාගය තුල තමයි අලුත් අවුරුද්ද උදා වෙන්න නියමිත. හෙට අලුත් අවුරුද්ද පිළිගන්න හැමෝම බලාගෙන ඉන්නේ බොහෝම සතුටින්. 14 වෙනිදා පුණ්‍ය කාලය යෙදලා තියෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අප්‍රේල් මාස 14 වන සිකුරාදා පූර්වභාග 8:35 සිට එදිනම අපරභාග ඒ කියන්නේ රාත්‍රී කාලේ 9:23 දක්වා පුණ්‍ය කාලය යෙදලා තියෙනවා. අප්‍රේල් මාස 14 වන සිකුරාදා පූර්වභාග 8:35ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ඉතාම සුදුසුයි. පුණ්‍ය කාලයෙන් අනතුරුව තමයි ආහාර පිසීම, වැඩ ඇලීම, ගණිතක කිරීම සහ ආහාර අනුභවය සිද්ධ වෙන්නේ. අපි මුලින්ම යොමු යමු ආහාර පිසීමේ නැකත වෙත. අප්‍රේල් මාස 14 වන සිකුරාදා අපරභාග 3:29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, දීකිරි මිශ්‍ර කිරිබතක්ද, තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම මැනවි. වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. අප්‍රේල් මාස 14 වන සිකුරාදා අපරභාග 5:05ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම ඉතාම යෝග්‍ය වනවා. අලුත් අවුරුදු නිවාඩුවත් එක්ක මේ දිනවල නිවාසවල සියලුම දෙනා පවුලේ එකට ජීවත් වෙනවා. මේ නිසාම සිදුවන අනතුරු අවම කර ගැනීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් බවයි කොළඹ ජාතික රෝහලේ ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරිණී පුෂ්පා රම්‍යානිද සොයිසා ප්‍රකාශ කරන්නේ. අවධානයෙන් කටයුතු කළොත් අනතුරු 100%ක් වළක්වා ගන්නට පුළුවන් කියලයි ඇය පෙන්වා දෙන්නේ. උත්සව සමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අනතුරු ඉහළ යන පුළුවන් කාලයක්. ඒ නිසාම තමයි පහපාරේ අනතුරු, නිවසේදී අනතුරු, හිංසන ක්‍රියා, ගිනිකෙලී අනතුරු වගේම ක්‍රීඩා අනතුරු ඉහළ තත්ත්වයකට යන්නේ. ඔබ හොඳට මතක තබාගෙන මේ අනතුරු අනිවාර්යයෙන් 100%ක් වළක්වා ගන්න පුළුවන්. ඔබ මහපාරේ විනය නීති රීති ගරුක පුරවැසියෙක් හැටියට ගමන් කරන්නේ නම්, සියලු මාර්ග නීති රීති අනුගමනය කරන්නේ නම් අනිවාර්යයෙන් මහපාරේ අනතුරු අවම කරන්න පුළුවන්. ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම අවම කරන්න හැකියාවක් තිබෙනවා නම් මේ අලුත් අවුරුද්දට ඔබට ලොකු වෙනසක් කරන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම මතක තබන්න නිවසේ අවට පරිසරය හැමතිස්සෙම ආරක්ෂිත ස්ථානයක් බවට පරිවර්තනය කරන්න. දරුවන් පාසලේ නිවාඩු කාලයේ ඉන්නේ දරුවන් ගැනත් ඔබ සැලකිලිමත් වන්න. විශේෂයෙන් මේ කාලයේදී ක්‍රීඩා අනතුරු ගැන හුඟක් අය සැලකිලිමත් වන්නේ නැහැ.
ප්‍රථමාධාර කණ්ඩායමක් ගෙලන් රථයක් සහ ඒ අවශ්‍ය අවධානම් ඊඩා තිබෙනවා නම් ඒ අවට පරිසරයේ සම්පූර්ණ ආරක්ෂිත වළල්ලක් තබා ගන්න කිසි කෙනෙකුට ඇතුල් වෙන්න බැරි. ඒ වගේම කෙනෙක් ඇදගෙන වැටුනොත් හෝ ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන ක්‍රමවේදය මෙට්ට හෝ කුමක් හෝ අතුරුල ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වැදගත් වෙනවා. ඒ නිසා ඔබ මේ හැම දෙයක් ගැන සැලකිලිමත් වන්නේ නම් අනිවාර්යයෙන්ම අලුත් අවුරුද්ද අනතුරින් තොර අලුත් අවුරුද්දක් ගත කරන අපි හැම කෙනාටම හැකියාවක් ලැබේවි. විශේෂයෙන් ගිනිකිලි භාවිතයේදී කවදාකවත් අතේ තියාන ගිනිකිලි පත්තු කරන්නට එපා. කුඩා දරුවන් කවදාකවත් ගිනිකිලි භාවිත කිරීම සුදුසු වන්නේ නැහැ. වැඩුණු දරුවෙක් වුණත් ඔබ දෙමව්පියන්ගේ අධිෂ්ඨානය යටතේ තමයි මේ ගිනිකිලි භාවිත කිරීම සුදුසු වන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ගිනිකිලි අනතුරු මීට වසර 10-15කට එහා බැලුවොත් දවසකට 100කට වඩා වාර්තා කරපු කාලයක් අපිට තිබුණා. නමුත් වර්තමානයේදී මේ ඔබ වැනි සියලු මාධ්‍ය දැනුවත් කිරීම හරහා අතේ ඇඟිලි 5කටත් වඩා අඩුවෙන් තමයි අලුත් අවුරුදු වලට ගිනිකිලි අනතුරු වාර්තා වෙලා තිබෙන්නේ. ඒ නිසා තවදුරටත් සැලකිලිමත් වන්නේ නම් මේ අනතුරු ඔබට පළවා හරින්නට පුළුවන්. මෙරට ණය ප්‍රතිහෝගතකරණය සඳහා ස්වෛරී ණය දෙන්නන් තවමත් අවසන් තීරණයකට එළඹ නැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ප්‍රතිහෝගත කළ යුතු විදෙස් ණය මුදල ඇමරිකාන් ඩොලර් බිලියන 7.1ක්. මැයි මාසය තුලදී චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු විදේශීය ණය හිමියන් සමග එකඟතා ඇතිකර ගැනීමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින්. එළඹෙන මැයි මාසයේදී විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ එකඟතාවන්ට එළඹීමට අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් ඊට ඇතුළත් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දෙන්නන් සමග මූලික වශයෙන් ඩොලර් බිලියන 7.1ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මහබැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ක්‍රියාවලිය සඳහා කමිටුවක් පත් කරන්නේද නැතහොත් පාර්ශ්වික සාකච්ඡා මගින් අවසන් එකඟතාවයකට එළඹෙන්නේද යන්න පිළිබඳව අදාළ පාර්ශ්ව අවසන් තීරණයකට එළඹෙනු ඇති බවද ඔහු පවසා තිබෙනවා. ජාත්‍යන්තර ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවන්ට එළඹීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවසන් නිගමනයන්ට එළඹීමට අපේක්ෂා කරන බවද මහබැංකු අධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සීමසිංහ වොෂින්ටනේ පැවති G24 අමාත්‍ය මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණා. මෙහි ප්‍රධාන අවධානය යොමු ඇත්තේ අභියෝග මැදේ තිරසාර සහ සාමූහික වර්ධනයක් සුරක්ෂිත කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝජිවා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සීමසිංහ අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. ආර්ථික අර්බුදයේදී මුහුණ දෙන දුෂ්කරතා මගහරවා ගැනීමට ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කෘතඥතාව පළ කළා. ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමග සාකච්ඡාවකටද රාජ්‍ය අමාත්‍යවරයා එක් වුණා. ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණවලදී දක්වපු කැපවීම සහ විනිවිද භාවය පිළිබඳ විශාල අගය කිරීමකට ලක් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් ශ්‍රී ලංකාව යහපත් ආර්ථිකයක් වෙත ගමන් කිරීමට අවශ්‍ය උපරිම සහයෝගයත් ඒ සඳහා මැදිහත් වීම සිදු කිරීමට අවශ්‍ය නම් ඒ යහපත් මැදිහත් කිරීම සිදු කිරීමටත් අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරා. මේ අතර ඉන්දිය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමම් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ප්‍රංශය හා ජපානය සමග එක්වන බවට ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ රටවල් තුනම හෙට දිනේ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ස්ප්‍රින්ග් සමුළුවේදී නිවේදනයක් නිකුත් කරන බවයි වාර්තා වන්නේ. මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන් නැති කිරීම සඳහා රජයේ විකාශන අධිකාරී පනත ගෙනීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රජයේ මෙම මර්ධනකාරී වැඩපිළිවෙල පරාජය කිරීමට සියලු දෙනා එක් විය යුතු බවද ඔහු ප්‍රකාශ කළා. 24 පෑයම 365 දවසම මැතිවරණ පැවැත්වීම නතර වෙන තත්ත්වයකට අද ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස මැතිවරණ සිටීම හකුලන්නට කටයුතු කරලා තිබෙනවා. විටක මුදල් ලබා දීම සඳහා බහදා පමුණුවලා, තවත් විටක මැතිවරණ කොමිසමේ සමාජිකින්ට තර්ජන ගර්ජන කරලා බලපෑම් කරලා, විනිසුරුවන්ට අධිකරණයට අතපෝල මැදිහත් වෙලා බලපෑම් කරලා, මේ හැම අතකින්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ මැතිවරණ සිටීම හකුලන් තමන්ට ජනතාවට මුහුණ දෙන්නට බැරි නිසා, තවත් පැත්තකින් ජනතා මර්ධනයට මේ අය තවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක, ත්‍රස්ත විරෝධී පනත, විකාශන අධිකාරියක් නිර්මාණය කිරීමේ පනත, මේ හැම පනතකින්ම ජනතා අයිතීන් කෙලසම, එක පැත්තකින් මාධ්‍ය නිදහස සහ මුලින්ම විනාශ කරන්නට විකාශන අධිකාරී පනතක් ගේනවා. තවත් පැත්තකින් මේ රටේ 120ම මේ රටේ නායකයුන්
හිතූ හිතූ ආකාරයට ත්‍රස්තවාදීන් හැටියට සලකන්න අනපනත් නිර්මාණය කරන මේ වගේ භයානක තත්ත්වයක් අපේ රටේ නිර්මාණය වෙමින් පවතිනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ වෙන තත්ත්වයක්, මානව අයිතිය මූලික අයිතිය උල්ලංඝනය වෙන තත්ත්වයක්. මේකට විරුද්ධව අපි සටන් වදින්න ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙදෙන් තොරව පුරවැසි පරපුරත් සිවිල් පරපුරත් සියලුම ජන කොට්ටාසත් සියලුම සංවිධාන එක මිටට ශක්තිමත්ව ගොනු වෙලා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිප ආඥාදායක ඒක පුද්ගල පාලනය පරාජය කරන්නට එකතු වෙමු කියලා යෝජනා කරනවා. තමන්ට විරුද්ධව තවත් නඩු 408ක් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින් මම සතියකට දෙසරයක් විතර ඉස්සර පොළොන්නරුව ආපු කෙනෙක්. නමුත් අපේ ආමඳුරනේ මම දැන් සතියකට දවස් 3ක්වත් උසාවි යන්නට ඕන නඩු 100 ගානක් මට තියෙනවා මේ පාසු ප්‍රහාරයේ හින්දා නඩු ඉවර වෙලා නැහැ. ඔය කෝටි 10ක් වන්දි ගෙවන්න දුන්නේ නඩු 8ක් එකට එකතු කරලා ඒකෙන් දුන්න තීන්දුවකින් තව නඩු 408ක් තිබෙනවා ඉතුරු වෙලා. ඒක නිසා මගේ පොළොන්නරුවේ ගමන් එහෙම මොකද හැම වෙලේම මම උසාවිය වලට නොගියත් නීතිඥ මහත්තුරුන්ට මාව ඕන වෙනවා ඒ නඩු වලට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අපි අලිත් හමුවන්නේ 10:12 මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්.